අපි ඇයි මේ විශ්වවිද්‍යාලයේ මෙෂාරියා කියන විශ්වවිද්‍යාලය ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්නට ඕනේ කියන කාරණේ. ඒකට හේතුව තමයි මම කිව්වා මම නිදහස් අධ්‍යාපනයේ සමාජිකාවක් කියලා. මේ නිදහස් අධ්‍යාපනයේ සමාජිකත්වය ගත්තේ මේ එක එක ආකාරයට යම් යම් විදියට විෂයන් හෝ එහෙම නැත්නම් වෙනත් ආකාරයකට අන්තවාදී විදියට හිතන වෙනත් ආගම් දහම්වල ඒ විදියට තිබුණු විශ්වවිද්‍යාල පද්ධතියකින් නෙමෙයි. අපේ රටට තිබුණා නිදහසෙන් පස්සේ මේ විශ්වවිද්‍යාලයේ ජෙනින්ස්කින් ආරම්භ කරපු විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් එහෙම අපි හැමෝටම තිබුණා ජාතික විශ්වවිද්‍යාලයකට අවශ්‍ය එහෙම නැත්නම් පරිපූර්ණ කළ යුතු යම් ආකාරයකට පාඨමාලාවන්. මේ පාඨමාලාවන් හැමෝටම එක හා සමානව බලපෑවා. මේ රටේ හිටපු ජන කොටස් බැලුවොත් එහෙම මේ රටේ හිටපු ප්‍රධාන ජන කොටස් හතරම මේවල වරප්‍රසාද වින්දා. මම හිතන්නේ අද වෙනකොට මේ රටේ යම් ආකාරයකට ඕනෑම ජන කොටසකින් ඉදිරියට ආපු කෙනෙක් ඉන්නවා නම් මේ විශ්වවිද්‍යාලවල මේ සමස්ත ජාතික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය කරමින් තමයි ඔවුන් ඉස්සරහට ආවේ. එහෙම නැතුව එකිනෙකාට වෙන් වුණ විශ්වවිද්‍යාලවලින් නෙමෙයි අපි කවුරුත් මේ කියන අවස්ථාවන් ලබා ගත්තේ. ඉතින් මෙවැනි අවස්ථාව මේ තියෙන ක්‍රමයට පිටස්තරව යන විශ්වවිද්‍යාලයක් මම හිතන්නේ මේට අවුරුදු ඒ කියන්නේ 2016 වගේ මම මේ පිළිබඳව ඉතාමත් පැහැදිලිව සාකච්ඡාවක් ඉදිරිපත් කළා. හැබැයි ඒ වෙලාවේදී ඒක කවුරුත් එච්චර පිළිගත්තේ නැහැ. මොකද මෙවැනි විශ්වවිද්‍යාලයක් ආරම්භ කරලා තියෙනවා. නමුත් මේක ගැන බලන්න කියලා අපි දන්නවා. දැන් සයිටම් ප්‍රශ්නේ මම මෙතනදී ඒකත් පොඩ්ඩක් ගන්නම්. සයිටම් ප්‍රශ්නේ ආවහම මුළු ජාතික විශ්වවිද්‍යාල පද්ධතිවලම ඉන්න බොහෝ කොටස් එළියට ඇවිල්ලා කෝ නැහැ මේක පෞද්ගලික විශ්වවිද්‍යාලයක් මේක අයින් කරන්න කියලා. හැබැයි අද වෙනකොට අපේ ළමයි මම හිතන්නේ අපේ මේ ඉසෙට් කෝ ප්‍රශ්න නිසා මේ ප්‍රශ්නේ ඇතුලේ ගොඩාක් දේවල් කතා කරන්න තියෙන ඉසෙට් කෝ ප්‍රශ්න නිසා අපි දන්නවා ඒ තුන ගත්ත සමහරට කොළඹ ගාල්ල මාතර වගේ ප්‍රධාන ප්‍රදේශවලින් එන ඉතාම ස්පිරිචුව ඒ කියන්නේ බොහොම ස්පිරිට් ඒ කියන්නේ හොඳම ළමයි ටිකට සමහරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් වෙන්න බෑ. මොකද එතනදී වුණත් අපි කරලා තියෙන්නේ මොකද්ද යම් ආකාරයකට හැම ජන කොටසකටම යම් සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන විදියට තමයි මේ ඉසෙට් කෝ ක්‍රමය හදලා තින්නේ. ඒ නිසා බොහෝ විට අද ගොඩක් අපේ දරුවන් වෙනත් රටවල විශ්වවිද්‍යාලට ගිහිලා සමහරට මේ රටවලට එන්නේත් නැති තරමට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙවැනි ආකාරක ලොකු තත්ත්වයන් එහෙම නැත්නම් ලොකු ප්‍රශ්න අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරියට ඇවිල්ලා තියෙන අවස්ථාවක මේ ශරියා විශ්වවිද්‍යාලය කියන මේ තියෙන තත්ත්වය මම හිතන්නේ මේක අපිට පුපුරා හැලෙන්නේ මේ ගිය මාසේ ඇති වුණු සිද්ධියත් එක්ක. මේකත් එක්ක අපිට දැනෙන්න පටන් ගත්ත සමාජයට සමාජගත වෙන්නට පටන් ගත්ත මේ ජාතික විශ්වවිද්‍යාලයකට වඩා වෙනස් වූ ආකාරයකට දෙයක් යනකොට මේ හිතන කොතනින්ද නවතින්නේ කියලා. ඉතින් මම හිතන්නේ මේ කියන විශ්වවිද්‍යාලය අනිවාර්යයෙන්ම ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත්විය යුතුයි. මොකද ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එරෙහිව යන වෙනත් වූ විශ්වවිද්‍යාලයක් තියෙන්නට බෑ. එහෙමනම් මේ රටේ වෙනත් වූ භාෂාවන් කීපයක් වෙනත් වූ ඊළඟට ආගම් කීපයක් මේ හැමතෙම නිදහස තියනවා වගේම කෙනෙක් යම් ආකාරයකට ඒ කියන්නේ තර්ක කරන්න පුළුවන් ඇයි අපිට කියලා අපේ දේවල් උගන්වන්න විශ්වවිද්‍යාලයක් තියෙන්න බෑද කියලා. එහෙමනම් හැම ආගමකටම හැම ජාතියකට මේවා පොදු වෙන්න ඕනේ. හැබැයි වෙනත් ජාතීන් තමන්ගේ අවශ්‍යතාවයන් සඳහා ඇතරම කියනවා නම් ආයුධ අතර ගත්තේ වෙනත් විදි අනුව මේක ඊට වඩා වෙනස් තත්ත්වයක්. මොකද අන්තවාදය කියන එක ගත්තොත් එහෙම දේශපාලනික වශයෙන් ඒක එක පැත්තකින් බැලුවොත් එහෙම ලොකුම ලොකු ඒ කියන්නේ ඇත්තම කිව්වොත් මේක නිකන් පිස්සුවක් වගේ දෙයක්. මොකද ඒ තැනට යම් කිසි කණ්ඩායමක් හෝ යම් ජාතියක් ඒ කියන්නේ තල්ලු වෙලා ගියොත් ඒ තැනදී අපිට ගොඩක් වෙලාවට ඒවට උත්තර දෙන්න කිසිම ආකාරයකින් දේශපාලනික හෝ වෙනත් කිසිම ආකාරයක ආයුධ සන්නද්ධවත් මම හිතන්නේ ඒවට උත්තර දෙන්න බෑ. මොකද ඒ තරමට ඒක පිළිලයක් වගේ සමාජගත වෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවකදී දැන් එවැනි අවස්ථා තව ඇති කරන්නට මං හිතන්නේ ඒවට තියෙන මතවාදීමය මේ ඒ කියන්නේ අවශ්‍ය ආම්පන්න සපයන්නේ මෙවැනි විශ්වවිද්‍යාල හරහා. මොකද විශ්වවිද්‍යාලයක ඔයගොල්ලෝ දන්නවා මම හිතන්නේ හැමෝම අපි දන්නවා මේවට සම්බන්ධ වුණා ඉතාමත්ම හොඳ පිළිගත් විශ්වවිද්‍යාලවල ඒ කියන්නේ හොඳට හදාරපු ඒ කියන්නේ තම මේ පාඨමාලා හදාරපු අය ඒවල ඉංජිනේරුවෝ හිටියා. එතකොට පරිගණක මේ ශාස්ත්‍රයට සම්බන්ධ වෙච්ච අය හිටියා. එතකොට එවැනි අය පවා මෙවැනි දෙයකට සම්බන්ධ වෙලා මෙහෙම අන්තවාදී ක්‍රියාවලට යන විට මේ ශරියා වගේ විශ්වවිද්‍යාල හරහා ඔවුන්ගේ ආගම හරහා ඔවුන් වෙනමම ආගමක් එහෙම නැත්නම් වෙනමම අන්තවාදයක් කරා යන ආකාරයේ පාඨමාලාවන් ඔවුන්ට දෙන්න ගියොත් මම හිතන්නේ තවදුරටත් මේ රටේ ඒ කියන්නේ රටකට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තිය වලට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයක් එයින් නිර්මාණය වෙන්නේ නැහැ. මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. මං හිතන්නේ මේ තත්ත්වය ඒ කියන්නේ නොවිසන හැම ජාතියක්ම. මොකද මෙතනදී මම කියන්න ඕනේ මෙතනදී මුස්ලිම් ජාතියින් ඉන්නවා. ඒගොල්ලොත් මෙතන සමහර විට මේකෙන් 100% මේ වැඩි ගණනක් ඉන්නේ. මේ දේ කිසිසේත්ම මේ ඒ කියන්නේ ඔවුන් මේක ඉවසන්නේ නැහැ. මේක වැරදි කියන කට්ටියම